මඩරන් දන්නේ නැහැ ඒතුමා අපේ ඡන්ද වලින් තමයි අපේ මාංශ වලින් තමයි ජනපති වුනේ ඒ දන්නවා ඒක ඒතුමාට මං ආදරේ ප්‍රශ්නයක් නමුත් ඊට පසු කරගත්ත වැරද්ද මොකද්ද නම් ඊට පසුව ඡන්ද වල පරිදිච්ච අයව තුමා තමුන්ගේ ජාතික රයිස් වරහරා ඉදිරි කරගෙන එතුමා පසුව මොනවද කරගත්තේ ඒ ආයට කැබිනට් එකේ ලොකු ලොකු තනතුරු දුන්නා ආණ්ඩුව අදපු අපි පිටිපස්සේ වාඩි වෙලා හිටියා පිටිපස්සේ පිටිපස්සේ රෝගේ හිටියා නමුත් ඔරෙන් ආපු පිටිපස්ස දොරෙන් ආපු අය ඉස්සරහා ගිහලා වාඩි වුණා එස්පි සානායක වගේ කණ්ඩිය කණ්ඩායම විතර හිටියා තේකලා දුන්න ආණ්ඩුව විනාශ කරේ තේ ආණ්ඩුව විනාශ වුණා නම් කාරණාව අපි නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අනුග්‍රහයෙන් කැබිනට් එක ඇතුළු වෙලා පාර්ලිමේන්තුවේ ඇතුළු වෙලා ජාතික රයිස් ආපු හැයි තමයි ආණ්ඩ විනාශ කරේ ඒක මතක කරන්න කැමති නැතුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග මට අමනාපයක් නැහැ ඒක උත්සාහ කරා හොඳ දෙයක් කරන්න උත්සාහ කරමුත් බැරි වුණා කාරණාව ඒ අයගේ ഇതുവാ മിനിസു തമൈ ഡന്നനെ ഇന്ദ്ര ബലമുക്കോ സഹായോഗ ദിനോ എന്നമദ കേല ബലമുക്കോ സഹായോഗ നന്നന ഏക അപ്പ കിയണ്ട ബാനേ എന്ന ബലം അപ്പി അപ്പി പ്രധാന പക്ഷയക് പ്രധാന പക്ഷയക് പ്രധാന കണ്ടായമം അപ്പി ഇന്നോ പ്രധാന സന്താനം അപ്പി ഇന്നോ സജിത് സമഗ അപ്പി ഇന്നോ ഇതിൻ അപ്പി കണ്ടായമ ദാ പ്രധാന കണ്ടായമ ലുക കണ്ടായമ ലബന ആണ്ട് കൗരു കദുവത്തരി അപ്പി തമൈ ദാ പ്രധാന തനൻ ഇന്നേ ඒක ඒක මතක වෙන්න එපා. ඒකේ අපේ වටා එන එනයිට තමයි අවස්ථාව ලැබෙන්නේ. සීනකට දස් පක්ෂ සමගයේ ජන බලය හෝ ජීවිත සමග එකතු වෙන්නේ නැහැ. සුළු පක්ෂ තමයි එකතු වෙන්නේ. ඔබතුමන්ලා සුළු පක්ෂ කියන්නේ. ඔබතුමන්ලා කියන්නේ සුළු පක්ෂ නැවයි අපි සසු පක්ෂ. සුළු කියන වචනය අයින් කරලා දාන්න. සුළු ಜಾති නැහැ. සුළු පක්ෂ නැහැ. සසු ಜಾති ඉන්නවා සසු පක්ෂ ඉන්නවා. යන්නේ කොහොමද සුළු පක්ෂ? නෑ නෑ යන්නේක වැරද්ද අපි අදමු. වැරද්දක් වුණා නම් අදන්න ඕනේ අපි. එබදාම වැරදි වචන කචා කරන්නම් දැන් අලුතෙන් අපි පැහැදිලි වුණා නම් ඒ වැරදි අදා ගන්න බැරි පුළුවන් නේද වැරදි අදා ගමු සුළු පක්ෂ සුළු ಜಾති නෙවෙයි සුළු පක්ෂ සුළු කියලා වචන අයින් කරලා දාලා සසු පක්ෂ සසු ಜಾති කියලා කියන්න හරිනේ සිංහල හරිනේ හැබැයි වෛද්‍යපාල මහත්තයා කියන්නේ ඒ කියන්නේ ශ්‍රී ලංකා දස් පක්ෂ ආණ්ඩුවක් හදනවා කියලා නෑ නෑ ශ්‍රී ලංකා දස් පක්ෂ සමග ආණ්ඩුවක් අපි ඇදුවනේ 2015 ඉතින් 19 ඉතින් පෙරදිලක එතුමාම කියනවනේ එතුමාට තියන්නේ එතුමා වටේ ඉන්න අයට පැදලි වෙන්න ඕන අලුත් ආණ්ඩුවක් හදනකොට ආණ්ඩුව ප්‍රධාන පක්ෂයක් හැටියට සමගි ජන බල වේගය පවතිනවා දැන් සමගි ජන බල වේගය විකල්ප ආණ්ඩුවක් හදනවා නම් ඒක ආණ්ඩුව එකම පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තක ඉන්නවා අනිත් පැත්තෙන් සමගි ජන බල වේගය ඉන්නවා දෙක පොද එක පක්ෂ දෙකක් තමයි ආණ්ඩුව හදන්න පුළුවන් අනිත් පක්ෂ වලක වටා එන්න ඕන එච්චරයි නෑ නෑ ඒ එහෙම නෑ ප්‍රතිපදනය ප්‍රතිපදිය කැටියට ජනතා විමුක්ති පෙරමුණට පිළිගැනීමක් ඇති වීගෙන එනවනේ ප්‍රශ්නයක් නෑ නේකින් අපට දන්නවනේ අපි ඉන්නේ සමගි ජන බලවේගය සමග තමයි ඉන්නේ දන්නවනේ ඒක නේද අපි සමගියක් තියනවද තියෙනයි ප්‍රශ්න නෑ තියෙනයි ඒ කලබල වෙන්නේ සමගි අසපී කරන්න එපා ඔයගොල්ලන් ශ්‍රී ලංකා දස් පක්ෂ පෙමුග ආණ්ඩුවක් හදලා සමගිය ශ්‍රී ලංකා දස් පක්ෂ එකතු වුණොත් ඔබතුමාලත් එකතු වෙනවා සමගිය ඊට පස්සේ යනවා පොඩද ඒක ශ්‍රී ලංකා දස් පක්ෂයේ දැන් මේ පෙමුග ආණ්ඩුවක් හදලා අපි ආණ්ඩුවක් හදලා අපි මේව කරනවා ඒව කරනවා කියලා මල්ලී පොඩ්ඩක් ඉන්න ශ්‍රී ලංකා දස් පක්ෂ දැන් ආණ්ඩුවක් අදලා ඉන්නේ ආණ්ඩුව තුනල ඉන්නේ ඉතින් මෙල්ලේ එන්න කියන්නේ ඔයගලන්ට ඉඳගෙන කතා කරන්න එපා දැන් ආණ්ඩුව අදලා ඉන්නේ ඒගල්ලන් අදලා පැදිච්ච ආණ්ඩුවෙන් ඉන්නේ ෆේල් ආණ්ඩුවෙන් ඉන්නේ ඈ මිනිස්සු බල්ලා ඉනාව නැති ඉන ආණ්ඩුවෙන් ඉන්නේ ඒගල්ලන් ඉතින් ආණ්ඩුව ඉඳගෙන කතා කරලා වැඩක් නැහැ නේ ඉතින් එන්න කියන්නේ ඉතරම අපි දැන් ආණ්ඩුව අදන්න පුළුවන් කියලා කියන්න පුළුවන් කමක් තියෙන අපිට තමයි ඒක පරණ කතාවනේ මම උත්තර දුන්නනේ ඒකට අගමැතිතුමා කන්නේ මම හිටියේ නෑ ජනාධිපතිතුමා කන්නේ මම හිටියේ නෑ මම හිටියේ ජනතා කණ්ඩායමේ හිටියේ මම අගමැතිතුමාට කඩේ ගියේ නෑ ජනාධිපතිතුමාට කඩේ ගියේ නෑ මම කඩේ ගියේ ජනතාවට කඩේ ගියේ අපි ජනතාවට කඩේ යන කණ්ඩායම කට්ටි අපි ඒ නිසා ඒක තමයි අපි තව පවතින්නේ ඒක තමයි ඒගොල්ලෝ පෙරදුනේ පෙරදිලා ගියානේ පෙරදි ඒ කණ්ඩායම් තුල ඉන්න අය පෙරදුනානේ ඔක්කොම අපි පෙරදුන්නේ නෑනේ අපි දිනලා ඇවිල්ලා දිනවනේ කාරණා අපි ජනතාවට කඩේ ගියේ එච්චරයි හරි හා रवि जनाधि मगे फैल भाई मैं फैल मैं फैल कट कट अर कथा मैं
ඇයි හදිසියෙම මේ ෆයිල් ඇද්දේ මම ඉතින් දන්නේ නැහැ දන්නේ නැහැ ඒක එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා දහස් පක්ෂයටත් දින ගැටුම අපිට කායක ගැටුම නැහැ පෞද්ගලික ගැටුම නැහැ රනිල් මහත්තයා දන්නා කිව්වේ නේ අදින්න කියලා මේ ෆයිල් මේ මේ රනිල් මහත්තයා අම්බල ආණ්ඩු එක ෆයිල් කතාව මේ ෆයිල් එක දැන් නැගලම යනවා ඒක නේ ෆයිල් කතා කරනකොට ෆයිල් තියනනේ මොන තරම් ඔව් දැන් ෆයිල් ගැන උස්ස ෆයිල් උස්සර බෙන්නනවා නම් එයාගේ ෆයිලුත් තව එක්කෙනෙක් ළඟ තියෙන එච්චරයි මේ මගේ ෆයිල් එක උස්සන්න එපා උස්සුවර මගේ මේ ෆයිල් ඔයාගේ ෆයිල් එක උස්සන කියලා පෙන් තර්ජන කරනවා ඇතිනේ